अरे पुते वणक्कम आयुबोवन शुभ संध्यावक् वेवा किला मुलिम प्रार्थना करनवा अपे दरु ओक्कोटम आदरणीय दुवे पुते अपिट एदा विदुलिय विसंदवीम निसा अपिट पंतिय करन्नुने नै ओयालट दापु अमतर दवस तमयि अद एक मम हितन्ने ग्रुप एकट कलिन दान्न अमतक वेन्न नैति अपे ताक्षणिक अंशयट इतिन एक निसा तमयि क्षणिकव मम मतक किरीमेन तमयि ओब मट्टम लिंक एक हदला दाला दीन इतिन एक गटरुवक् नै अपे अद पंतियट संबंध वीमट नोहैकि वेन दरुवन्ट एक वीडियो एक पुते एक रिकॉर्ड एक ओयालट वेबसाइट एकट मम अद इलंगट पंतियक् तियेद्दि मम इक्मनटम मे पंतिय इवरुन गमन वीडियो एकत् पुते मम वेबसाइट एकट अपलोड करन्नम एतकोट ओयालट ओयालगे अद पंतियट संबंध नोउन दरुवन्ट इक्मनिन एकत् बलला अद मगे हरिच्च कोटस हुदट करगन्न पुलुवन् हरि पुते एहेनम अपि यमु ओयालगे बलन्न 6 वेनि पाडमे क्रियाकारकम अंक 7 ඉක්මන් කරලා බෙල්ල ගන්න තමන්ගේ අච්චු පොතේ 78 වෙනි පිටුව අපිට එදා කරන්න බැරි වුණේ අන්න එතන නැවතුනේ ඉතින් අපි ඒ ටික ටක් ගාලා කතා කරමු ඉක්මන් කරමු පුතේ ඉක්මන් කරමු අච්චු පොතේ 78 වෙනි පිටුව අච්චු පොතේ 78 වෙනි පිටුව පුතේ 78 වෙනි පිටුව හරි බලන්න පුතේ ක්‍රියාකාරකම් අංක 10 ක්‍රියාකාරකම් අංක 10 අච්චු පොතේ 78 වෙනි පිටුව අද අපි 6 වෙනි පාඩම ඉවර කළා අපි යනවා පුතේ අපේ 7 වෙනි පාඩමට එපඩි පොදු කියන පාඩමට ලස්සන පාඩමක් හැකි ඉක්මනින් අපි ඒ පාඩමක් කතා කරලා ඉවර කළා මේ මාසය තුල පාඩම් 4ක් ඉවර කරන එක තමයි ඔයාලගේ කුරිතු අකුසලගේ තියෙන එකම අරමුණ මම මේක කොහොම හරි කරනවා කොහොම හරිම කරනවාම තමයි ඒක නිසා අපිට හැකි විගසින් පාඩම් ටිකක් ඉවර කරගෙන අත්දැකීම් පේපරයක් පෙරහුරු පේපරයකට මම ඔයාලට PDF එකක් විදිහට ලැබෙන්න සලස්තනවා ඒ වගේම පුතේ රචනාවක් ඉදිරියේදි මම දෙනවා එක රචනාව නෙමෙයි රචනා දෙක තුනක් අපි ලියමු අපි හොඳට භාෂාවෙන් හොඳට පොලිෂ් වෙමු භාෂාවෙන් හොඳට පොලිෂ් වෙලා අපි ද්වර්ෂාවසාන ප්‍රශ්න පත්‍රේ අපි හොඳ ලකුණකට යමු ඒක තමයි පුතේ වැඩ කරන ඔබෙත් මග පෙන්වන මගෙත් එකම අභිප්‍රාය හරි පුතේ අපි යමු පාඩමට අච්චු පොතේ 78 වෙනි පිටුව ක්‍රියාකාරකම් අංක 10 අපිට ඒකේ අන්තිම පේලි දෙක වගේ කතා කරන්න තියෙන්නේ නමුත් පුතේ මම අද මුලින්දම මම ඒක කියලා දෙන්නම් එතකොට හරිම සරලයි හරි බලන්න පුතේ ක්‍රියාකාරකම් අංක 10 අච්චු පොතේ 78 වෙනි පිටුව දැන් සම්බන්ධ වෙච්ච අය පුතේ ඉක්මනටම අච්චු පොතේ අරගෙන පාඩමට සූදානම් වෙන්න බලමු පුතේ අච්චු පොතේ 78 වෙනි පිටුවේ ක්‍රියාකාරකම් අංක 10 බලමු පුතේ බලමු බලමු ආසිරිය රුදවියුඩන් පාඩලෙයි සෙවි මඩුප්පෝම් පාඩුවෝම් ලියාගමු තේරුම් පුතේ ආසිරිය රුදවියුඩන් ගුරුතුමාගේ උදව් ඇතිව ගුරුතුමාගේ උදව් ඇතිව ගීතයට සවන් දෙමු ඉක්මන් කරමු ගුරුතුමාගේ උදව් ඇතිව ගීතයට සවන් දෙමු හරිම අවබෝධින් ගේම ගහගන්න හරිම අවබෝධයෙන් පැන්සල් තුඩ වචනයක් 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 පාසා හොඳට තියාගෙන තේරුම ලියාගන්න. අන්න එහෙම කරගත්තොත් අපිට ඉක්මනටම හොඳ දැනුමක් වචන පිළිබඳ දැනුම තමයි පුතේ දෙමළ වලට අත්‍යවශ්‍ය වෙන්නේ. වචන පිළිබඳ අවබෝධය තමයි පුතේ දෙමළ භාෂාවට ඉතාමත් වැදගත් වෙන්නේ. ඒක නිසා අන්න ඒ අවබෝධය ඔබ ලබාගත යුතුයි. හරියටම ලබාගමු බලමු පුතේ ගුරුතුමාගේ උදව් ඇතිව ගීතයට සවන් දෙමු පාඩුවෝම් ගායනා කරමු පාඩුවෝම් ගායනා කරමු හරි ගීතයට යන්න කලින් අපි අපේ රත්තරන් දරුවන් එක්ක අපි කතා කරා පුතේ ගිය සතියේ සතියේ දින ටික හරිම ලේසි සිංහල භාෂාවෙන් නම් සඳුදා අගහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා සතියේ දවස් 7යි මේ පාඩම පුතේ ඕයු නේරතිල් කාලය සම්බන්ධව තමයි පුතේ මේ පාඩම යෙදී තිබෙන්නේ බලන්න පුතේ සඳුදා ටින්ගල් බලන්න පුතේ කවි පන්තිය හරිම අවබෝධයෙන් බලමු අපි ටින්ගල් සෙව්වායි ලියාගන්න තේරුම සඳුදා අඟහරුවාදා ටින්ගල් සෙව්වායි සඳුදා අඟහරුවාදා මං කරමු පොඩ්ඩක් පැටවුනේ මං කරමු අපි මං කරමු තිංගල් සෙව්වායි සඳුදා අඟහරුවාදා පුදන් වියාලන්
බදාදා බ්‍රහස්පතින්දා සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා තිංගල් සෙව්වායි පුදන් වියාලන් හරිම ලස්සනයි සතියේ දවස් ටික පුතේ ඔබ මේ සතියේ දවස් පිළිබඳව අවබෝධය හොඳට දාගන්න හේතුව තමයි ඔබට මම පුතේ ප්‍රශ්න පත්‍ර නිර්මාණය කරන ගුරුවරයෙක් විදියට මේ අපේ දරුවන්ට ඉදිරියේදී මම තව පොත් පබ්ලිෂ් කරන ආයතනයක් එක්ක කතා කරලා මේ විදිහට කතා කරගෙන යනවා පුතේ ඔයාලගේ ගුරුතුමා දෙමළ ගුරුතුමා වෙන මම පොඩි දුවක් උස නිර්මාණය කරන ප්‍රශ්න පත්‍ර පොතක් පුතේ හැකි විගසින් ඉක්මනට මෙලි දක්වන්න මුළු ලංකාවේම දරුවන්ට සහ අනිකුත් දරුවන්ට භාෂාවට කැමති දරුවන්ට දෙමළ ප්‍රශ්න පත්‍ර පොතක් 6 සිට 9 දක්වා දරුවන්ට අංග සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර පොතක් නිර්මාණය කරගෙන යනවා මේ දවස්වල පුතේ මම ඒක පබ්ලිෂ් කරන්න දැන් මේ වෙද්දි ආයතනයක් එක්ක කතා කරගෙන යන ගමන් ඉතින් ඒකත් ඉදිරියේදී ඔයාලටම ලබා ගන්න පුළුවන් ඉතින් භාෂාවක් විදියට ඔයාලට වැඩ ටික කරගන්න පුළුවන් ලස්සනටම වාගේ පොඩි ඔයාලයි පොඩි තුවක්කු සර් එක්ක හරියට අවබෝධයෙන් වැඩ ටික කරගන්න පුතේ බලන්න තුන්වෙනි පේළිය වෙල්ලිනාට් හලිල් බලන්න පුතේ වෙල්ලිනාට් හලිල් සිකුරාදා දවස්වල සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා දවස්වල හරිම අවබෝධයෙන් ලියාගමු හරිම අවබෝධයෙන් සිකුරාදා දවස්වල බලන්න පුතේ බාලර්නාංගල් පොල්ලි සෙන්රු බලන්න බාලර්නාංගල් පොල්ලි සෙල්රු බලන්න පුතේ පොල්ලි සෙන්රු බලන්න පුතේ පුංචි අපි පල්ලි කියන්නේ පාසල් ගොස් පුංචි අපි පාසල් ගොස් බලන්න සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා දවස්වල බාලර්නාන් බලන්න බාලර්නාංගල් පුංචි අපි පාසල් ගොස් හරිම අවබෝධයෙන් ලියාගන්න මගේ පුතේ පුංචි අපි පාසල් ගොස් පුංචි අපි පාසල් ගොස් පඩිත්තිඩුවෝමේ ඉගෙන ගන්නෙමු ඇත්තටම සතුටුයි අද මේ මං හිතන්නේ පැයක් වුණත් නෑ ලින්ක් එක දාලා ඇත්තටම මේ සම්බන්ධ වෙච්ච ප්‍රමාණය නම් හොඳයි මං හිතුවේ නෑ ඔච්චර සම්බන්ධ වෙයි කියලා ඉතින් ගැටලුවක් නෑ අපේ දරුවෝ දැන් හොඳටම පොඩි දුවක් සර් එක දෙමළ භාෂාව පිළිබඳ ටච් එකේ ඉන්නවා ඉතින් හරියට වැරිටික් කරන් යා හරි බලමු පඩිත්තිඩුවෝ මේ ඉගෙන ගන්නෙමු ඊළඟ පේළිය බලන්න නන්රායි පඩිත්තිඩුවෝ මේ පුතේ ලියා ගන්න තේරුම නන්රායි පඩිත්තිඩුවෝ මේ හොඳින් ඉගෙන ගන්නෙමු නන්රායි පඩිත්තිඩුවෝ මේ හොඳින් ඉගෙන ගන්නෙමු හරිම අවබෝධයෙන් පුතේ ලියන්න හරිම අවබෝධයෙන් පොඩි තුවා කුසල වැක්සීන් කරලා ඉන්නේ පොඩ්ඩක් අමාරුයි ඒක නිසා තමයි අද වාඩි වෙලා කතා කරන්නේ මේ ගැටලුවක් නැහැ අපි ඉක්මනට පාඩම් ටික හරියට දාගමු වැක්සීන් එක මාරම සැරයි පුතේ ඒක නිසා හරියට වැරටික් කරන් යන් අපි බලමු අපි නන්රායි පඩිත්තිඩුවෝ මේ හොඳින් ඉගෙන ගන්නෙමු පඩිත්තිඩුවෝ මේ ඉගෙන ගන්නෙමු අනාගත කාල පුතේ බලන්න ඊළඟ පේළිය වෙල්ලිවන්දාල් බාලර් එමක්කු ලියා ගන්න පුතේ සිකුරාදා පැමිණි විට හරිම අවබෝධෙන් වෙල්ලිවන්දාල් සිකුරාදා පැමිණි විට හරිම අවබෝධෙන් ලියා ගන්න බාලර් එමක්කු සිකුරාදා පැමිණි විට පුංචි අපට හරිම අවබෝධෙන් පුතේ සිකුරාදා පැමිණි විට
පුංචි අපිට බාල රැමක්කු පුංචි අපිට හරිම අවබෝධයෙන් සිකුරාදා පැමිණි විට පුංචි අපිට ඕරේ කොණ්ඩාටම් ඔන්නු කියන්නේ පුතේ එක ඕරේ කොණ්ඩාටම් ලියා ගන්න තේරුම ඕරේ කොණ්ඩාටම් එකම සැමරුමයි ඔන්නු එක ඕරේ කොණ්ඩාටම් එකම සැමරුමයි පුතේ ඔබ භාෂාවට ආදරය කරන්න භාෂාවට ආදරය කරනකොට ඔබට ඉබේම භාෂාව ඔබගේ මනසේ සිහිවනවා ස්ථාපිත වෙනවා නියතයි හරියට ගේමේ ඉන්න හරියටම ගේමේ ඉන්න පුතේ ඕරේ කොණ්ඩාටම් එකම සැමරුමයි හරිම වැදගත් පට්ට නියමයි මේ භාෂාව හරිම නියමයි පට්ට නියමයි එඳ වෙඩින් මගේ වාක් ඒ කියන්නේ මම පන්තියක් කරගෙන යද්දි පුතේ ඇත්තටම පන්තිය තුලට පොතට කිඳා බහිනවා එහෙම නැතුව ඔයාලගේ පොඩි කුවක් උස පන්තියක් කරන්නේ නැහැ මම ඔයාලා මගේම දරුවෝ කියලා හිතාගෙන හොඳට භාෂාව යන්න පුතේ වැඩ කරනවා. ඉතින් රාජ්‍ය සේවක පන්ති කරනවා මම. ඉතින් සෑම පන්තියක්ම කරනවා. ඉතින් පුතේ එතකොට මට හොඳ අත්දැකීමක් එනවා මේ භාෂාව සම්බන්ධව. ඔබට අවශ්‍ය වෙන විදියට භාෂාව දෙන්නම් පුතේ හරියට ගේම ගන්න. අපි යමු ඊළඟ පේළියට සනියුම් ඥායිරුම් බාලරෙමකු සනියුම් ඥායිරුම් බලන්න පුතේ සනි සෙනසුරාදා ඉරිදත් හරිම අවබෝධයෙන් පුතේ අපිට ওই ටික මං හිතන්නේ බැරි උනේ සනියුම් ඥායිරුම් සෙනසුරාදා ඉරිදත් හරිම අවබෝධයෙන් පුංචි වෙලාවෙන් උපරිම ප්‍රයෝජනේ ගමු අපි පුංචි වෙලාවක් තියෙන්නේ පුතේ පුංචි වෙලාවක් සින්න කාලම් පුංචි වෙලාවයි තියෙන්නේ අපි හරියට ගේම ගහමු සනියුම් ඥායිරුම් සෙනසුරාදා ඉරිදත් බාලර් එමකු පුංචි අපිට සෙනසුරාදත් ඉරිදත් පාලර් එමකු පුංචි අපිට හරිම අවබෝධෙන් සෙනසුරාදත් ඉරිදත් පුංචි අපිට බලන්න පුතේ ඊළඟ පේළිය විඩු මුරේ ඉතානේ බලන්න විඩු මුරේ ඉතානේ විඩු මුරේ ඉතානේ නිවාඩු තමයි සෙනසුරාදත් ඉරිදත් පුංචි අපිට විඩු මුරේ ඉතානේ නිවාඩු තමයි විඩු මුරේ ඉතානේ නිවාඩු තමයි මගේ පුතේ මා පාසල් ගිය පුංචි කාලය ඔබේ කොඩිතු අපුසට මතක් වෙනවා සඳුදා උදේ පහ අමාරට විතර පහට විතර අම්මා කෑ ගහනවා අවදි වෙන්න ඊට පස්සේ පුතේ අවදි වෙලා උදේ අනිවාර්යෙන් මගේ හොඳ සිරිතක් තමයි පුතේ පොතක් බලන එක පාඩම් කරනවා. ඇත්තටම මගේ පුංචි කාලේ ඉඳන් ආසාව තමයි පුතේ සයන්ස් සබ්ජෙක්ට් එකට තමයි මම ගොඩක් මාස විද්‍යා විෂයට. පුතේ ඒ සඳුද දවසේ පාඩම් වැඩ ටික උදේ පාන්දර අවදි වෙලා කළා. ඊට පස්සේ පාසල් යන්න ලකල හැස්ති වෙලා බුදුන් වැඳලා ඊට පස්සේ අම්මට අප්පච්චිට වැඳලා පුතේ මම යනවා. මට මතකයි මගේ තිබ්බේ පුංචි බයිසිකලයක්. තාමත් මතකයි තාමත් තියෙනවා ඒක. පුංචි බයිසිකලයක් තිබ්බේ පුතේ. ඒකෙන් ඒ පුංචි බයිසිකලෙන් පුතේ පැදලා යනවා පාරට. පාරට ගිහිල්ලා ඒක බයිසිකලේ නවත්තන තැන නතර කළා. ඊට පස්සේ බස් එකේ තමයි පුතේ පාසලට යන්නේ. ඇත්තට මේ කාලය පුතේ අදටත් මාර ආසම කාලයක් පුතේ පාසල් කාලේ. ඊට පස්සේ දැන් අපිට දැන් තමයි මගේ පුතේ ආසාව තියෙන්නේ. නමුත් පාසල් යන කාලේ නම් අයියෝ කලබලේ. හරිම කම්මැලි. හරිම කම්මැලි අයියානේ. බේට අවදි වෙන්නත් ඕන. එපා වෙනවනේ. එන්න වෙඩින්. උණ මගුලක්ද? එන්න වෙඩින්. එන්න වෙඩින්. එපාම වෙනවා. එපාම වෙනවා. නමුත් දැන් තමයි පුතේ ඒ පාසල් කාලයට ගොඩක්ම ආදරේ හිතෙන්නේ. නිවාසාන්තර ක්‍රීඩා තියෙද්දි ඉල්ල විලෙයාට්ටු පොටි නිවාසාන්තර ක්‍රීඩා තියෙද්දි පුතේ කලාප ක්‍රීඩා තරඟ තියෙද්දි පළාත් තරඟ තියෙද්දි ජාතික මට්ටමේ තරඟ තියෙද්දි පුතේ ඕවට පුරුදු වීම වෙද්දි පාසල් කාලය තරම් ලස්සන කාලයක් පුතේ තවත් නැහැ මගේ පුතේ ඔබේ අනාගතය තීරණය කරන්නේ පාසල් කාලයේදී මගේ පුතේ ඔබ හොඳට වැඩ කරන්න ඔබට අවශ්‍ය වෙන්නේ පුතේ අවශ්‍ය සවිය විතරයි ඒකට අවශ්‍ය තල්ලුව පුතේ ගුරුවරු ලබා දෙනවා ඔබ හරියට වැඩේ කරන්න මා පාසල් ගිය පුංචි කාලය මාරම ලස්සනයි පුතේ රචනාවක් ලියන්න පුළුවන්
ගොඩාක්ම ආසං හිතෙන විදියට ඔයාලත් ඒ විදියටම වැඩ කරන්න. ඔබ අනාගතයට ගිහිල්ලා ඔබ වෛද්‍යවරයෙක් වේවා ඔබ 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 වෛද්‍යවරයෙක් වේවා ඔබ ඉංජිනේරුවෙක් වේවා ඔබ ගුරුවරයෙක් වේවා ඔබ හොඳ රැකියාවක් කරන ඔබ හොඳ තැනක ඉන්න කෙනෙක් වුණාට පස්සේ මගේ පුතේ ඔබ බලන්න ඕන ඔබ ආපු කටුක මාවත දිහා මට අද වගේ මතකයි අපේ අම්මයි අප්පච්චි පුතේ මහලුකු රස්සා කරන අය නෙවෙයි අක්මම ලැජ්ජ වෙන්නේ නැහැ පුතේ මම අද මේ තැන කතා කරන්නේ මගේ අම්මයි අප්පච්චි නිසා ඔයාලත් එහෙමයි පුතේ ඔයාලත් එහෙමයි ඒ අයට අද සතුටුයි ඉතින් එයාගේ යාළගේ කුඩිතුවක් පුතා හොඳ තැනක ඉන්නවා ඉතින් ඒ වගේ මගේ පුතේ ඔබත් හොඳ තැනකට එන්න ඕනේ ඒකට අවශ්‍ය වෙන පන්වරේ අපි දෙන්නම් හරියට ගේම ගහලා හරියට ලොකු පොතකලයකට ගිහිල්ලා අපේ අම්මයි අප්පච්චි සතුටු කරමු කැමති නේද මම දන්නවා ඔයාලා කැමති අනිවාර්යෙන් ඇයි අම්මගේ අප්පච්චිගේ තියෙන ඒ සතුට අපිට පුතේ සල්ලි වලට ගන්න බෑ මගේ පුතේ හොඳට වැඩ කර හොඳට බලන්න ඊළඟ පේළිය අන්තිම පේළිය එමක්කු විදුමුරේ තානේ එමක්කු විදුමුරේ තානේ අපට නිවාඩු තමයි අපට නිවාඩු තමයි තාමත් චමල් කොලිතුවක්කු YouTube channel එක subscribe නොකරපු කෙනෙක් ඉන්නවා නම් පුතේ subscribe කරලා තියාගන්න ඉදිරිදි ලොකු වීඩියෝ ටිකක් දාන්න හිතන් ඉන්නවා මේ වෙද්දි වීඩියෝ ටිකක් upload කරලා ඇති ඒ ටිකක් බලලා channel එකක් subscribe කරලා තියාගන්න ඔබට වැදගත් වේවි මම හදන්නේ භාෂාව විතරක් නෙමෙයි මෙන්න මේ හදවතක් හොඳ මිනිස්සෙයි ඔළුව සහ හදවත හරියට අපි බලමු හරි එමක්කු විදුමුරේ තානේ අපට නිවාඩු තමයි අපට නිවාඩු තමයි හරි පුතේ දැන් ගන්න අච්චු පොතේ 79 වෙනි පිටුව ඉක්මන් කරමු 79 වෙනි පිටුවේ පුතේ වචන ටිකක් තියෙනවා වචන ටිකක් හරිම වැදගත් වචන ටිකක් පුතේ ඔබ 6 වසරේදී ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙන්න ඇති වර්ෂ අවසාන ඔබ යාල් පානම් උතුරේ ඉන්න කෙනෙක්ද ඔබ දකුණු පළාතේ ඉන්න කෙනෙක්ද තේන් මාහානම් දකුණු පළාතේ ඉන්න කෙනෙක්ද ඔබ නැගෙනහිර ඒ පළාතේ ඉන්න කෙනෙක්ද ඔබ පුතේ බස්නාහිර පළාතේ ඉන්න කෙනෙක්ද දැන් මම නොම කරගෙන යද්දී අනවා ඇයි සර් අපි මධ්‍යම පළාතේ ඇයි ඒක කියන්නේ නැත්තේ අනේ හරි මුළු ලංකාවේම දරුවන් ඔබ ප්‍රශ්න පත්‍රයකට මුහුණ දුන්න නම් පුතේ අක්ෂර වින්‍යාස ප්‍රශ්න පත්‍රයකට මුහුණ අක්ෂර වින්‍යාස ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍රය තුල තියෙනවා පුතේ මම ප්‍රශ්න පත්‍ර හදන ගුරුවරයෙක් ඉතින් මම දකින්න දෙයට අනුව පුතේ මගේ මේ S2 යම්කිසි සිද්ධාන්තයක් දැස දැක්ක ගමන් මට මතක් වෙන්නේ පුතේ අපේ දරුවන්ට ප්‍රශ්නයක් මෙතනින් හැදෙන්න පුළුවන් කියලා ඒක අවුරුදු ගණනාවක් සනාතුනා පුතේ රාජ්‍ය විභාගයක් බවට පත් වෙලා තියෙන සාමාන්‍ය පෙළ දෙමළ විෂය ඉතින් අත්දැකීම් සහ සෑම දෙයක්ම මම ඔයාලට දෙනවා හරියට බලමු අපි ඊළඟ පිටුව 79 වෙනි පිටුව බලන්න පුතේ සෙවිමඩුප්පෝ මුච්චරිප්පෝම් සවන් දෙමු උච්චාරණය කරමු සෙවිමඩුප්පෝම් සවන් දෙමු උච්චරිප්පෝම් උච්චාරණය කරමු ඉක්මන් කරමු පුතේ ඉක්මන් කරමු අපි ඉක්මන් කරමු පුතේ හරි මගේ පුතේ දෙමළ භාෂාව තුල ලයනු වර්ග 3ක් තියෙනවා දෙමළ භාෂාව තුල ලයනු වර්ග 3ක් තියෙනවා අන්න ඒ 3 සම්බන්ධයෙන් තමයි පුතේ මෙතන වචන ටිකක් දීලා තියෙන්නේ මගේ පුතේ ඔබ හොඳට මතක තියාගන්න නයා වගේ ලයන්න පාම්බුල බලමු අපි පළවෙනි වචනේ තේරුම ලියාගන්න පාඩශාලෙයි පාසල හරිම වැදගත් පට්ට නියමයි හරිම වැදගත් පට්ට නියමයි පොඩිතුවක් උසගේ දෙමළ හරිම අවබෝධෙන් ගේම ගහන්න හරිම අවබෝධෙන් පාඩශාලෙයි පාසල ඉක්මන් කරන්න ඔබ පුතේ දක්ෂ වෙන්නේ කොතනටද ඒ අවශ්‍ය වෙන පන්නරය මම ලබා දෙන්නම් මගේ පුතේ ගේමේ ඉන්න ගේම ගහලා භාෂාව හදාගන්න අවශ්‍ය පන්නරය දෙන්න ඔය දැන් සම්බන්ධ වෙච්ච අය බලන්න අච්චු පුතේ 79 වෙනි පිටුව ඉක්මන් කරන්න පාඩශාලෙයි පාසල පාඩශාලෙයි පාසල දෙවැනි එක පුතේ වයල් කුඹුර වයල් කුඹුර වයල් 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 කුඹුර හොඳට ඔව ඇස් දෙකට දාගන්න හොඳට ඇස් දෙකට දාගෙන තේරුම මතක් කරගන්න ගේම ගහන්න හරිම ලේසි වයල් කුඹුර වයල් කුඹුර ඊළඟ එක පුතේ කෝවිල් කෝවිල කෝවිල් කෝවිල අපිට ඊළඟට තියෙන පාඩම ඇත්තම ලස්සන පාඩමක් අද උපරිම කරගන්න බලමු පුතේ උපරිම කෝවිල් කෝවිල
කෝවිල් කෝවිල ඊළඟ එක පුතේ ඉල්ලෙයි නැහැ ඉල්ලෙයි නැහැ ඉල්ලෙයි නැහැ ඊළඟට පුතේ කාල් කකුල කාල් කකුල කාල් කකුල කකුල කාල් කකුල ඊළඟට පුතේ බලන්න මූර්තද ලයන් වර්ග දෙකක් තියෙනවා ඉගෙන ගන්න මෙතන දෙමළ භාෂාව තුල ලයන් වර්ග තුනක් තියෙනවා දෙමළ භාෂාවේ ඒ ලයන් වර්ග තුනෙන් දෙවැනි එක බලන්න පුතේ බලන්න පළවෙනි වචනයේකේ තමිල් දෙමළ ව්‍යාකරණ ඉක්මනට තමිල් දෙමළ ඉක්මන් කරමු පුතේ තමිල් දෙමළ තමිල් දෙමළ තමිල් දෙමළ ඊළඟ එක වියාලන් බ්‍රහස්පතින්දා වියාලන් බ්‍රහස්පතින්දා වියාලන් බ්‍රහස්පතින්දා වියාලන් බ්‍රහස්පතින්දා ඊළඟ එක පුතේ වාලේප්පලම් ඉදුණු කෙසෙල් වාලේප්පලම් ඉදුණු කෙසෙල් ඉක්මන් කරමු පොඩ්ඩක් වාලේප්පලම් ඉදුණු කෙසෙල් වාලේප්පලම් ඉදුණු කෙසෙල් වාලේප්පලම් ඉදුණු කෙසෙල් වාලේප්පලම් ඉදුණු කෙසෙල් නිකං කෙසෙල් නෙවෙයි වාලේප්පලම් ඉදුණු කෙසෙල් ඉදුණු කෙසෙල් ඊළඟ වචනේ පුතේ සනික් කිලමෙයි සෙනසුරාදා සනික් කිලමෙයි සෙනසුරාදා සනික් කිලමෙයි සෙනසුරාදා ඊළඟට ඉදල් කියන්නේ මගේ පුතේ ඉදල නෙවෙයි ඔක ගොඩක් අය ඉදල් කියන එකට ඉදල කියලා ලියලා තියෙනවා මම දැක්කපු දෙයක් දරුවන් මගෙන් ගොඩක් අහුවා සර් අපිට මේක පාසලේ දුන්නේ ඉදල් කියන්නේ ඉදල කියලානේ අනේ නෑ පුතේ පූ කියන්නේ මල ඉදල් කියන්නේ මල් පෙත්ත ඉදල් මල් පෙත්ත ඉදල් මල් පෙත්ත හරිම අවබෝධයෙන් ගේම ගහගන්න පට්ට නියමයි භාෂාව ඉදල් මල් පෙත්ත ඉදල් 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 ඉදල නෙවෙයි යන්නේ ඉදල් කියන්නේ මල් පෙත්ත අපි බලමු ඊළඟ වචනේ පුතේ නීංගල් ඔබ නීංගල් ඔබ නීංගල් ඔබ ඇත්තටම සතුටුයි ලින්ක් එක දාලා පැයක් වගේ මට මං ඉතින් ගෲප් එකේ නම මතක් කරාට පස්සේ දාලා දීත්තේ පැයක් වගේ දාලා දීමින් ඔච්චර ළමයි සංඛ්‍යාවක් සම්බුණ සම්බන්ධ උනේ එක ගැන ගොඩක්ම සතුටුයි මට ඇත්තටම සතුටුයි හේතුව මේ හේතුව දැන් ගෲප් එකේ ලින්ක් එක දාවෙත් පරක්කු වෙලා එහෙම වුණත් අපේ දරුවෝ වෙලාවට දැන් පන්තික සම්බන්ධ වෙනකොට පුතේ යන්නේ ඒක තමයි මට ඕන මට අන්න ඒක හරියට තියෙන් දෙන්න පන්තියට හරි වෙලාවට සම්බන්ධ වෙන්න හරියට පාඩම ඉවරනකම් සම්බන්ධ වෙලායි ඔබේ භාෂාවේ ලකුණු ටික හැදේවි හරිම වැදගත් බලන්න ඊළඟ එක නීංගල් කියන්නේ ඔබ ඊළඟට වල්ලි වෙල්ලි වෙල්ලි සිකුරාදා වල්ලි සිකුරාදා වෙල්ලි සිකුරාදා හරිම වැදගත් වෙල්ලි සිකුරාදා වෙල්ලි සිකුරාදා ඊළඟට පුතේ තිංගල් සඳුදා තිංගල් සඳුදා තිංගල් සඳුදා ඊළඟ වචනේ පුතේ නාට්හල් දවස් නාට්හල් දවස් නාට්හල් දවස් නාට්හල් දවස් නාට්හල් දවස් ඊළඟ එක පුතේ හරිම ලේසි වෙල්ලෙයි සුදු වෙල්ලෙයි සුදු මේ සර්ගේ පාට මේ වෙන්නේ මාරම ලස්සනයි මේ මගේ පාට තමයි සුදු වෙල්ලෙයි නාන් වෙල්ලෙයි නිරම් මම සුදු පාටයි එහෙම නේද සර් සුදු පාටයි නේද ආමා ආමා මම් සර් සුදු පාටයි බලන්න සර්ගේ පාට ආම් සුදු පාට බලන්න වෙල්ලෙයි සුදු පාට
වෙල්ලෙයි සුදු කියලා ලියාගත්ත ප්‍රශ්නයක් නෑ පුතේ වෙල්ලෙයි නිරම් ආවොත් සුදු පාට වෙල්ලෙයි සුදු හරි නා වෙනවා ඇයි 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 ඉසියයිද ආ ආ ඉසියයිද දැන් සුදුයි මේ 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 පොඩ්ඩක් අඳුර වැටිලා නැත්තම් දැන් සුදුයි හරිද ඉසියා වෙන්නපා ඉසියා වෙන්නපා හරි පුතේ ඔන්න ඔය විදියට තමයි අපි අපේ 6 වෙනි පාඩම ඉවර කරන්නේ මගේ පුතේ ඔබ හොඳට මතක තියාගන්න මේ 6 වෙනි පාඩම ලේසි පාඩමක් නමුත් විභාග ප්‍රශ්න හදන්න විභාග ප්‍රශ්න හදන ගුරුවරයෙක් විදියට මට මැවි මැවි පේනවා පුතේ ප්‍රශ්න මෙන්න මේ පාඩමෙන් හරිම ලස්සනට පාඩම් ගොඩනගන්න පුළුවන් ප්‍රශ්න පත්‍රයක් විදියට මගේ පුතේ වැඩි කතා ඕනේ අපි යමු නේද 7 වෙනි පාඩමට යමු පුතේ 7 වෙනි පාඩමට අච්චු පොතේ 80 වෙනි පිටුව අච්චු පොතේ 80 වෙනි පිටුව පුතේ ඔබ කොඩිතුවක්ක සර් එක වැඩ කරපු පළවෙනි පාඩම ඒ පාඩම හොඳටම ෆිට වෙලා හොඳටම හදවතට වැටුණා නම් දාන්න බලන්න හાર્ට් එක බලමු අපි කී දෙනෙකුට හොඳටම පාඩම ටච් වෙලා හොඳටම සර් ඇල්ලුවද කියලා මං කැමති ඔක්කොමල දානවා නම් හේතුව තමයි මම ඇත්තටම සතුටුයි ඒක සම්බන්ධ නියමයි 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 පුතේ ඔය විදියටම ඉදිරියට වැඩ කරන්න ඔය විදියටම හරි පුතේ ගන්න අච්චු පොතේ 7 වෙනි පාඩම 80 වෙනි පිටුව ඔන්න පුතේ පාඩමක් පටන් අරන් සතියයි ඒ පාඩමට අවසානය දුන්නා දැන් අපි යන්නේ අපේ 7 වෙනි පාඩමට මගේ පුතේ හරිම අවබෝධයෙන් බලමු 7 වෙනි පාඩම වැඩි කතා ඕනේ නැහැ පාඩම් මාතෘකාව ලියා ගන්න පුතේ පොවදු එප්පඩි පොවදු එප්පඩි යන්නේ කොහොමද තේරුම ලියා ගන්න පුතේ පොවදු එප්පඩි යන්නේ කොහොමද යන්නේ කොහොමද යන්නේ කොහොමද මේ පාඩම පුතේ පොඩ්ඩක් දිග පාඩමක් නමුත් පුතේ මේ පාඩමේ තියෙන ක්‍රියාකාරකම් ටික හරියට ඔලුවට දාගත්තම අපිට මේක කිසියම් ගේමක් නතුව වැඩේ කරන්න පුළුවන් හරිම අවබෝධයෙන් අපිට මේ ගේම ගහ ගන්න පුළුවන් ඒක නිසා හරියට පන්තියේ වැඩ කරන වෙලාව තුල රැඳී ඉන්න හරි බලමු පුතේ බලමු පොවදු එප්පඩි යන්නේ කොහොමද බලන්න පුතේ 80 වෙනි පිටුවේ තියෙනවා පුතේ ගමක රූපයක් තියෙනවා පුතේ ඒ ගම තුල මගේ දරුවනේ ඔබ මම කියන්නේ මම පුතේ මා කඳුර මාතර මා කඳුර පුතේ අපි මගේ ගම එනදු ඕර් මාතරෙයි මගේ ගම මාතර පුතේ මාතර මගේ ගම පුතේ මගේ ගම තුල බස් නැවතුම්පලක් හොඳට බලන්න පාඩමට අවතීර්ණ වෙන විදිය ඔබ අන්න එතන රැඳෙන්න මගේ ගම තුල තියෙනවා පුතේ බස් නැවතුම්පලක් ඒ වගේම පොලිස් ස්ථානයක් ඒ වගේම පුතේ මුස්ලිම් පල්ලියක් ඒ වගේම ක්‍රිස්තියානි දේවාලයක් ඒ වගේම පුතේ බෞද්ධ අපේ පන්සලක් ඒ වගේම පිට්ටනියක් තියෙනවා පුතේ මයිදානම් පිට්ටනියක් ඒ වගේම පුතේ ඊළඟට තියෙනවා පුතේ සිනමා ශාලාවක් චිත්‍රපට ශාලාවක් තියෙනවා පුතේ ඊළඟට පුතේ දුම්රිය නැවතුම්පලක් තියෙනවා මගේ පුතේ ඔබට මේ පාඩම තුල නතු කරගන්න ඕන නිපුණතාවයේ බවට පත්වන්නේ ඔබේ ගම තුල තියෙන සුවිශේෂී ස්ථාන පිළිබඳ අවබෝධය මගේ පැටවු ටික ඉක්මනටම ගන්න අච්චු පොත මෙන්න මේ පාඩම පුතේ බලන්න හරිම ලේසි පාඩමක් මේ පාඩමේ පුතේ ඒ ඒ ස්ථාන වලට අංක ටිකක් දාලා තියෙනවා අපි ඒක බලන්න ඊළඟ ක්‍රියාකාරකමේදී බලමු පුතේ පඩම් පාර්තු කලන්දුරෙයියාඩුවෝම් බලන්න පුතේ පඩම් පාර්තු කලන්දුරෙයියාඩුවෝම් මගේ පුතේ ලියා ගන්න තේරුම 80 වෙනි පිටුවේ පඩම් පාර්තු කලන්දුරෙයියාඩුවෝම් ලියා ගන්න පින්තූර දෙස බලා හරිම අවබෝධයෙන් ලියා ගන්න ඔය දැන් සම්බන්ධ වෙච්ච දරුවා අච්චු පොතේ 80 වෙනි පිටුව පුතේ 7 වෙනි පාඩම පොවදු එප්පඩි යන්නේ කොහොමද වෙලාවට සම්බන්ධ වෙන්නේ ලියා ගන්න තේරුම පඩම් පාර්තු කලන්දුරෙයියාඩුවෝ පින්තූර බලා සාකච්ඡා කරමු
ඔය සර් දැන් ඔයාලට පෙන්වුව පුතේ පාඩමට කොහොමද අවතීර්ණ වෙන්නේ කියලා. අන්න ඒ විදියට අපි බලමු ක්‍රියාකාරකම් අංක 1 අනිත් පිටුවේ තියෙනවා. පුතේ මම ගුරුවරයෙක් විදියට මුලින්ම මගේ අවශ්‍ය උපාධිය සම්පූර්ණ කරගෙන දෙමළ භාෂාව සම්බන්ධ උපාධිය සම්පූර්ණ කරගෙන පුතේ මම ඉස්සෙල්ලම පුහුණු ගුරුවරයෙක් විදියට යන්නේ පුතේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකක උගන්වන්න. ඉන්ටර්නැෂනල් ස්කූල් එකක ඒ අයට දෙමළ භාෂාව කියලා කියන්නේ පුතේ ඇත්තනම තේරෙන්නේ නැති දෙයක්. නමුත් පුතේ මම පාසලෙන් මේ මාස 6 ඒ කියන්නේ ට්‍රේනින් ඒ සෙෂන් එක ඉවර වෙලා ඉද්දි ඒ දරුවන්ට කොඩිතුවක්කු සර් කියන්නේ ඇත්තටම ගෙදර ඉන්න අප්පච්චිගේ ගානට ඒ තරමට මේ අය මට ආදරේ කරා. ඒ තරමට මේ අයට පුතේ භාෂාව හදවතට දුන්නා. ඉතින් මම දන්නවා ඔයාලට අවශ්‍ය වෙන තැන හරියට අපි පාඩම කරගෙන යමු. බලන්න පුතේ ක්‍රියාකාරකම් අංක 1 படங்களில் குறிப்பிட்டப்படுள்ள இலக்கங்களை பொருத்தமான கட்டங்களில் இடுவோம் கட்டங்களில் இடுவோம் வியாகம் புதே தேரும படங்களில் குறிப்பிட்டப்பட்டுள்ள இவ பட்ல உனது கமன்னே வியாகன தேரும பின்தூரவல சந்தஹன்வ ஏதி ஹரிமவோதின் பின்தூரவல சந்தஹன்வ ஏதி ஹரிமவோதே வியாகம் புதே பின்தூரவல සඳහන්ව ඇති පින්තූරවල සඳහන්ව ඇති ඉලක්කංගලේ පොරුත්තමාන කට්ටංගලිල් ඉඩුවෝම් පින්තූරවල සඳහන්ව ඇති ඉලක්කම් සුදුසු කොටුවල යොදමු පින්තූරවල සඳහන්ව ඇති ඉලක්කම් සුදුසු කොටුව තුල යොදමු නැත්තම් සුදුසු කොටුවල යොදමු සුදුසු කොටුව තුල යොදමු සුදුසු කොටුව තුල යොදමු හරි මගේ පුතේ ඔබ දැන් මම මේ ස්ථාන ටික එකින් 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 පෙළට තේරුම කියාගෙන යනවා එතකොට අපිට අංක ටික ලස්සනට ගලපන්න පුළුවන් බලමු පුතේ පළවෙනි වචනේ පිරදේශ සයලහම් පිරදේශ සයලහම් ලියා ගන්න පුතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගේ පුතේ ඔබ හරිම අවබෝධයෙන් ඉන්න විභාගයට ප්‍රශ්නයක් දෙන්න පුළුවන් ගමේ ස්ථාන ආශ්‍රයෙන් නිර්මාණය කරපු ප්‍රශ්නයක් මට මැවෙනවා ප්‍රශ්නයක් නමුත් අපි මේ මොහොතේ පාඩමීමු බලන්න පිරදේශ සේහලහම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉක්මන් කරමු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිරදේශ සේලහම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දෙවැනි එක පුතේ තපාත් කාර්යාලය තැපැල් කාර්යාලය තපාත් කාර්යාලයම් තැපැල් කාර්යාලය තපාත් කාර්යාලයම් තැපැල් කාර්යාලය මං අද වෙනස් විදියට එන්නේ හේතුව ඉතින් කැෂුවල් විදියට මේ ගැටලුවක් නැහැ නේද? සර ලස්සනයි නේද? ලස්සන නින්නේ. ඒකනේ මේ ප්‍රශ්නයක් නැහැ ඉතින් ඒක නිසා. තපාත් කාර්යාලයම් තැපැල් කාර්යාලය. තැපැල් කාර්යාලය. ඊළඟට පුතේ පුහෙයිරද නිලයම් දුම්රිය ස්ථානය. පුහෙයිරද නිලයම් දුම්රිය ස්ථානය. දුම්රිය ස්ථානය. පුහෙයිරද නිලයම් දුම්රිය ස්ථානය පුහෙයිරද නිලයම් දුම්රිය ස්ථානය ඊළඟ වචනේ පුතේ කිරිස්තව දේවාලයම් කිරිස්තිය කිරිස්තව දේවාලයම් කිරිස්තව දේවාලයම් ක්‍රිස්තියානි දේවාලයම් කියන්නේ පුතේ පල්ලිය ක්‍රිස්තියානි පල්ලිය පුතේ දැන් ඔය සම්බන්ධ වෙච්ච දරුවෝ බලන අච්චුපතේ 81 වෙනි පිටුව අපි කලින් පාඩම ඉවර කළා දැන් අලුත් පාඩමක් පටන් ගත්තා ඉක්මන් කරමු අලුත් පාඩමක් කතා කරන්නේ 7 වෙනි පාඩම කතා කරන්නේ අච්චුපතේ 81 වෙනි පිටුවේ ක්‍රියාකාරකම් අංක 1 ඉක්මන් කරන්න කිරිස්තව දේවාලයම් ක්‍රිස්තියානි පල්ලිය ක්‍රිස්තියානි පල්ලිය ඊළඟට පුතේ බස් නිලයම් බස් නැවතුම්පල බස් නිලයම් බස් නැවතුම්පල බස් නිලයම්
මස් නැවතුම් පළ ඊළඟට වෛද්‍ය ශාලේ රෝහල එක දරුවෙක් පුතේ ප්‍රශ්නයකට පිළිතුරක් ලියලා තිබ්බ මේ වෛද්‍ය ශාලේ කියන එකට ආපන ශාලාව කියලා අයියෝ කඩවලේ වෛද්‍ය ශාලේ ඇයි රෝහලට කියනවා පුතේ ආරෝග්‍ය ශාලාව කියලා මේක ඒ දරුවා ලියාගෙන තියන්නේ ආපන ශාලාව කියලා අයියෝ කඩවලේ එඳ වෙදින් බලන්න වෛද්‍ය ශාලේ රෝහල වෛද්‍ය ශාලේ රෝහල බලන්න ඊළඟ එක පුතේ බලන්න පොලිස් නිලයම් පොලිස් ස්ථානය පොලිස් නිලයම් පොලිස් ස්ථානය පොලිස් ස්ථානය හරිම ලස්සනයි භාෂාව ඔලුවට දාගත්තොත් හරියට මම කරන්න පොලිස් නිලයම් පොලිස් ස්ථානය හරිම වැදගත් පුතේ හරිම වැදගත් හොඳට ඔලුවට දාගන්න පොලිස් නිලයම් පොලිස් ස්ථානය ඊළඟ වචනේ පුතේ පොදු මලසල කූඩම් අයියෝ පොදු මලසල කූඩම් පොදු වැසිකිළිය අයියෙන් කියන්නත් බෑ අයියෙන් කියන්නත් බෑ පොදු වැසිකිළිය පොදු මලසල කූඩම් පොදු වැසිකිළිය දැන් හොඳයි අත්‍තරම වැඩ කරන දරුවෝ ටික තමයි දැන් එකතු වෙලා තියෙන්නේ ඒ අය හොඳටම භාෂාව හදා ගන්න පුතේ එතකොට ඔයාලට වර්ෂ අවසාන ප්‍රශ්න පත්‍රයේ ලකුණු 90ට වඩා උඩ ලස්සනට එන්න පුළුවන් ඔබ මම කියන විදියට වැඩ ටික කරොත් හරිද බලන්න ඊළඟ වචනේ වංගි බැංකුව වංගි බැංකුව වංගි බැංකුව ඊළඟට පුතේ කෝයිල් කෝවිල කෝයිල් කෝවිල කෝයිල් කෝවිල ඊළඟ වචනේ පුතේ නූලහම් පුස්තකාලය හරිම වැදගත් මේ වචන ටික නූලහම් පුස්තකාලය නූලහම් පුස්තකාලය නූලහම් පුස්තකාලය ඊළඟට පුතේ සන්දෙයි බලන්න පුතේ පොළ සන්දෙයි පොළ සන්දෙයි පොළ සන්දෙයි පොළ ඊළඟට පුතේ විහාරෙයි විහාරය විහාරෙයි විහාරය විහාරෙයි විහාරය විහාරෙයි විහාරය ඊළඟ එක පුතේ තිරුමණ මණ්ඩපම් උත්සව ශාලාව තිරුමණ මණ්ඩපම් උත්සව ශාලාව හරිම වැදගත් තිරුමණ මණ්ඩපම් උත්සව ශාලාව තිරුමණ මණ්ඩපම් උත්සව ශාලාව උත්සව ශාලාව මණ්ඩපම් ශාලාව තිරුමණම් තිරුමණ මණ්ඩපම් උත්සව ශාලාව අන්තිම එක පුතේ පාඩශාලේ පාසල පාඩශාලේ පාසල හරි ඒක එහෙම්ම කියලා බලන්න පුතේ ක්‍රියාකාරකම් අංක දෙක ඒ පිටුවේම තියෙන යටින් ක්‍රියාකාරකම් බලන්න ඉක්මනටම තේරුම ලියාගමු ආසිරිය රුදවියුඩන් සෙවි මඩුප්පෝ ලියාගන්න ගුරුතුමාගේ උදව් ඇතිව සවන් දෙමු ගුරුතුමාගේ උදව් ඇතිව සවන් දෙමු ආසිරිය රුදවියුඩන් සෙවි මඩුප්පෝ ගුරුතුමාගේ උදව් ඇතිව සවන් දෙමු ගුරුතුමාගේ උදව් ඇතිව සවන් දෙමු ඊළඟට සරිපිලේයි පාර්පෝම් හරි වැරදි බලමු සරිපිලේයි පාර්පෝම් හරි වැරදි බලමු හරි වැරදි බලමු ඊළඟ එක බලන්න මීන්ඩුම් කූරුවෝම්
නැවත කියවමු බලන්න මගේ පුතේ ඔබ හොඳට ගුරුතුමාගේ උදව් ඇතිව සවන් දෙමු සෙවි මඩු පොම් සරි පිලේයි පාර් පොම් හරි වැරදි බලමු බලන්න මීන්දුම් කූරුවෝ නැවත කියවමු මගේ පුතේ ඔබ මේ මොහොතේ යෙදිලා ඉන්න හරිම ලේසි වැඩේ කරගන්න හරි දැන් හරිම ලේසි අපේ දරුවන්ට ඕක කරන්න ඇයි සර් තේරුම් ටික දුන්නා දැන් අර 80 වෙනි පිටුවේ තියෙන රූපේ බැලුවා ලස්සනටම ක්‍රියාකාරකම් අංක එකට අංක ටික දාන්න පුළුවන් හරි ඒක අපි මේ වෙලාවේ කරන්න ගන්නෙ නෑ පුතේ ඒකට හේතුව තමයි අපිට වැඩ ගොඩාක් කරන්න ඕන පන්තිය තුල ඒක නිසා ඔයාලට දැන් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයකින් තොරව කිසිම ගැටලුවකින් තොරව ඔබට දැන් ඒක කරන්න පුළුවන් ඒක නිසා හරියට ඒක නිරත වෙන්න දැන් පෙළ ගන්න පුතේ අච්චු පොතේ 82 වෙනි පිටුව 82 වෙනි පිටුව ක්‍රියාකාරකම් අංක 3 ක්‍රියාකාරකම් අංක 3 ඉක්මන් කරන්න බලන්න 82 වෙනි පිටුවේ ක්‍රියාකාරකම් අංක 3 මගේ පුතේ ඔබට කරන්න ඕන දේ මන් ලබා දෙනවා ඔබට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙනවා ඔබ හරියට ඒකේ නිරත වෙලා වැඩේ කරන්න හරි බලන්න පුතේ ක්‍රියාකාරකම් අංක 3 සරියාන පඩත්තේ යඩෙයාලම් කාන් කාන් පොම් ඉඩත්තේ එළුදුවෝම් ලියාගම් පුතේ තේරුම සරියාන පඩත්තේ හරි පින්තූරය හරි මවබෝදෙන් හරි පින්තූර හරි මවබෝදෙන් ලියාගම් සරියාන පඩත්තේ හරි පින්තූර වල හරි පින්තූර වල අඩෙයාලම් කන් පොම් හරි පින්තූර වල සලකුණු බලමු හරි මවබෝදෙන් හරි පින්තූර වල සලකුණු බලමු හරි පින්තූර වල සලකුණු බලමු ඉඩත්tei එළුදුවෝම් ස්ථාන ලියමු හරි පින්තූර වල සලකුණ බලමු බලන්න ඉඩත්tei එළුදුවෝම් ස්ථානය ලියමු මගේ පුතේ ක්‍රියාකාරකමට යන්න කලින් ඔතනින් පැන්සල් තුඩෙන් ලියලා තියාගන්න විභාගයට අනිවාර්ය කියලා අනිවාර්ය ලකුණු 10 ප්‍රශ්නයක් විදියට එන්න පුළුවන් තැන පැන්සලෙන් ලියලා තියාගන්න විභාග අනිවාර්ය කියලා එන්න පුළුවන් සම්භාවිතාව 100ට 100කටත් වඩා වැඩි හේතුව මම දකුණු පළාත තුල ඉන්න ගුරුවරේ මගේ දකුණු පළාත තුල අවුරුදු ගණනාවක ප්‍රශ්න ගොඩ නැගුණ පුතේ මෙන්න මේ ක්‍රියාකාරකම ආශ්‍රයෙන් අනිවාර්යයෙන්ම ඔබත් පැන්සල් තුඩින් ලියලා තියාගන්න විභාග අනිවාර්ය කියලා ලකුණු 10ක ප්‍රශ්නයක් පුතේ අනිවාර්යයෙන් මෙන්න පුළුවන් සම්භාවිතාව ඉතාමත්ම වැඩි හරි දැන් ගොඩක් දරුවන් මගේ පෞද්ගලික වහපු දෙයක් තමයි පුතේ සර් මෙහෙම ප්‍රශ්නයක් ආවොත් අපි කොහොමද ඒක ලියාගන්නේ කියලා අයියෝ හරිම ලේසි පුතේ ඔබ බලන්න ඕනේ මේ වගේ රූපවල තියෙන සලකුණු ටික මේ රූපවල තියෙන සලකුණු ඔබ මුලින් අධ්‍යයනය කරන්න උදාහරණයක් විදියට පුතේ රෝහලක් ගන්න වෛද්‍ය ශාලේ රෝහල ඒ රෝහල තුල පුතේ තියෙනව රතු පාටක මෙන්න මේ විදියට හදපු බලන්න ධන ලකුණක් වගේ ඒ කියන්නේ කුරුස හැඩයට සකස් කරපු රතු ලකුණෙන් ආශ්‍රිතව තියෙනවා එකක් ඒක තමයි පුතේ රෝහල වෛද්‍ය ශාලේ මගේ පුතේ ඔබට හරිම පහසුයි මෙන්න මෙතන තියෙනවා රූප 9ක් රූප 9ක් තියෙනවා මෙන්න මේ 9ේ අදාළ ස්ථාන වලට කියන හැටි තමයි පුතේ මෙන්න මෙතන තියෙන්නේ දැන් අපි තේරුම් ටික ලියාගත්තා ඔබට විභාගයට යන ලකුණු 10 ප්‍රශ්නයක් ෂුවර් කරලා කිව්වා මගේ පුතේ හරිම අවබෝධයෙන් මේ වැඩේ කරගන්න පුළුවන් පුළුවන් නේද පුළුවන් නම් දාන බලන්න හෑන්ඩ් රේස් එකක් ඔක්කොමලා බලමු අපි කී දෙනෙකුට පුළුවන්ද කියලා ඉක්මන් කරන්න හරි
අපේ දරුවන්ට ඒක පුළුවන් එහෙනම් හරි ඊළඟට පුතේ මේ පාඩම තුල ඔන්න පාඩමෙන් අපි දැන් එකින් එක එකින් එක එකින් එක ගොඩ දාගෙන එන ගමන් ඉන්නේ හරියටම වැඩේ කරගන්න හරියටම පුතේ මේ පාඩම තුල ඔයාලට පෙන්눔 කරලා තියනවා ගමක තියෙන ස්ථාන ටික අවබෝධ කරගන්න ඊට පස්සේ කොහොමද යන පාරක් කොහොමද පුතේ හඳුනාගෙන යන්නේ කියලා ඔයාලා දැනගන්න ඕන අන්න ඒකට තමයි පුතේ ඊළඟ ක්‍රියාකාරකම නිර්මාණය කරලා තියෙන්නේ හරිම අවබෝධයෙන් ඉන්න කලබලයක් ඕනේ හරියට වැඩේ කරගන්න පුළුවන් හරි බලමු පුතේ ඊළඟ ක්‍රියාකාරකම ක්‍රියාකාරකම් අංක 4 ක්‍රියාකාරකම් අංක 4 බලමු පුතේ කලබලයක් ඕනේ හරිම අවබෝධයෙන් බලමු උරෙයාඩලෙයිවාසිප්පෝම් ලියාගම් පුතේ උරෙයාඩලෙයිවාසිප්පෝම් සංවාදය කියවමු උරෙයාඩලෙයිවාසිප්පෝම් සංවාදය කියවමු හරිම අවබෝධයෙන් සංවාදය කියවමු ඒක පොඩ්ඩක් දිගයි පොඩ්ඩක් අපි ඒක මන්ටම කරගන්න බලමු සංවාදය කියවමු උරෙයාඩලෙයි වාසිප්පෝ සංවාදය කියවමු සෙල්ලුම් වලියෙයි කුරිප්පෝම් සෙල්ලුම් වලියෙයි කුරිප්පෝම් යායුතු මාර්ගය කුරිප්පෝම් දක්වමු යායුතු මාර්ගය දක්වමු සංවාදය කියවමු යායුතු මාර්ගය දක්වමු හරිම අවබෝධයෙන් වැඩේ ඉන්න පුතේ සංවාදය කියවමු යායුතු මග දක්වමු යායුතු මග දක්වමු හරි බලමු පුතේ දැන් ඔන්න අපි සංවාදය බලන්න හදන්නේ බලන්න පුතේ උරෙයාඩලේ යොන්රාම් සංවාදය එක කලබලයක් නැහැ කලින් වගේමයි වචනෙන් වචනේ කියනවා ඔබට කිසිම નિરાයාසයකින් තොරව හරියටම ලස්සනට ලියා ගන්න පුළුවන් හරිම අවබෝධයෙන් බලන්න උරෙයාඩලේ යොන්රාම් සංවාදය එක බලමු අපි සංවාදය එක බලන්න පුතේ ජනනි ජනනි සහ යාලිනී අතර තිබෙන සංවාදයක් තමයි මෙතන තියෙන්නේ බලමු අපි ජනනි අක්කා නූලහ තුප්පු පොහුම් බලන්න අක්කා නූලහ තුප්පු පොහුම් වලියේ සොල්ල මුඩියුමා වලියුම් වලියේ සොල්ල මුඩියුමා ලියාගන්න පුතේ අක්කා ලියාගන්න පුතේ අක්කා නූලහ තුප්පු පොහුම් වලියේ සොල්ල මුඩියුමා අක්කා පුස්තකාලයට යන පාර හරිම අවබෝධයෙන් ලියාගන්න අක්කා පුස්තකාලයට යන පාර පුස්තකාලයට යන පාර බලන පුතේ සොල්ල මුඩියුමා කියන්න පුළුවන්ද අක්කා පුස්තකාලයට යන පාර සොල්ල මුඩියුමා කියන්න පුළුවන්ද කියන්න පුළුවන්ද සොල්ල මුඩියුමා කියන්න පුළුවන්ද සොල්ල මුඩියුමා කියන්න පුළුවන්ද අක්කා පුස්තකාලයට යන පාර කියන්න පුළුවන්ද අක්කා නූල් නිලය තුප්පු පොම් වලියේ සොල්ල මුඩියුමා අක්කා පුස්තකාලයට යන පාර කියන්න පුළුවන්ද දෙවනි එක බලන්න මුන්නාල් සෙල්ලුංග ලියාගන්න පුතේ මුන්නාල් සෙල්ලුංග ඉදිරියට යන්න හරි වේගෙ වැඩිද මං හෙමින් කියන්නම් පුතේ මුන්නාල් සෙල්ලුංග බලන්න ඉදිරියට යන්න මුන්නාල් සෙල්ලුංග ඉදිරියට යන්න මුන්නාල් සෙල්ලුංග ඉදිරියට යන්න මේ සංවාද ටික හොඳට පොඩ්ඩක් අවධානයෙන් ඉන්න හේතුව පුතේ ක්‍රියාකාරකම් අංක 5 කරන්න තියෙන්නේ මේ සංවාද ටික ආශ්‍රයෙන් ඒක නිසා හොඳම අවබෝධයෙන් වැඩේ කරන් යන්න හරිද බලන්න මුන්නාල් සෙල්ලුංග ඉදිරියට යන්න
ඉදිරියට යන්න ඊළඟට ඉඩදුපක්කම් තිරුම්බුංග ඉඩදුපක්කම් තිරුම්බුංග ලියා ගන්න පුතේ ඉඩදුපක්කම් වම් පැත්තට හැරෙන්න ඉඩදුපක්කම් තිරුම්බුංග හරිම නියමයි පට්ට නියමයි ඉඩදුපක්කම් තිරුම්බුංග වම් පැත්තට හැරෙන්න ඉඩදුපක්කම් තිරුම්බුංග වම් පැත්තට හැරෙන්න ඉක්මන් කරමු ඉඩදුපක්කම් තිරුම්බුංග වම් පැත්තට හැරෙන්න වම් පැත්තට හැරෙන්න බලන්න ඊළඟ එක නූලහම් ඉරුක්කු බලන්න පුතේ නූලහම් ඉරුක්කු පුස්තකාලය තිබෙනවා බලන්න මුන්නාල් සෙල්ලුංග ඉදිරියට යන්න මුන්නාල් සෙල්ලුංග ඉඩදුපක්කම් තිරුම්බුංග වම් පැත්තට හැරෙන්න නූලහම් ඉරුක්කු පුස්තකාලය තිබෙනවා පුස්තකාලය තිබෙනවා හරිම අවබෝධෙන් හරිම අවබෝධෙන් පුස්තකාලය තිබෙනවා හරි ඊළඟට ඔන්න ජනනි කියනවා නන්රි අක්කා ස්තුති අක්කා නන්රි අක්කා ස්තුති අක්කා නන්රි අක්කා ස්තුති අක්කා නන්රි අක්කා ස්තුති අක්කා හරි දැන් බලන්න පුතේ උරෙයියාඩලේ ඉරණ්ඩාම් සංවාදය දෙක ඉක්මන් කරු පොඩ්ඩක් සංවාදය දෙක සංවාදය දෙක ඒ සංවාදය ඇති වෙන්නේ පුතේ ශිවා සහ අන්නා අතර ශිවා සහ අයියා අතර තමයි ඒ සංවාදය ඇති වෙන්නේ හරිම අවබෝධයෙන් බලමු පුතේ හරිම අවබෝධයෙන් ශිවා කියනවා පුතේ අන්නා ශිවන් කෝහිල් එංගේ ඉරුක්කු බලන්න අන්නා ශිවා කෝහිල් එංගේ ඉරුක්කු ලියාගන්න පුතේ තේරුම අයියා ලියාගන්න තේරුම අන්නා අයියේ ශිව කෝවිල තියෙන්නේ කොහෙද අයියේ ශිව කෝවිල තියෙන්නේ කොහෙද අයියේ ශිව කෝවිල තියෙන්නේ කොහෙද හරිම අවබෝධයෙන් ලියාගන්න අයියේ ශිව කෝවිල තියෙන්නේ කොහෙද අන්නා ශිවන් කෝජිල් එංගේ ඉරුක්කු අයියේ ශිව කෝවිල තියෙන්නේ කොහෙද හරිම අවබෝධයෙන් ශිව කෝවිල තියෙන්නේ කොහෙද බලන්න පුතේ ඊළඟට කියනවා අන්නා අයියා කියනවා නේරේ පොංග කෙලින් යන්න හරිම අවබෝධයෙන් ලියාගන්න නේරේ පොංග කෙලින් යන්න නේරේ පොංග කෙලින් යන්න නේරේ පොංග කෙලින් යන්න කෙලින් යන්න වලදුපක්කම් තිරුම්බුංග කෙලින් යන්න වලදුපක්කම් තිරුම්බුංග දකුණු පැත්තට හැරෙන්න වලදුපක්කම් තිරුම්බුංග දකුණු පැත්තට හැරෙන්න නේරේ පොංග කෙලින් යන්න කෙලින් යන්න වලදුපක්කම් තිරුම්බුංග දකුණු පැත්තට හැරෙන්න දකුණ දකුණ වක්කනාත අපේ දකුණ දකුණු පැත්තට හැරෙන්න දකුණු පැත්තට හැරෙන්න ඊළඟට කියනවා ශිවන් කෝහිල් ඉරුක්කු ශිව කෝවිල තිබෙනවා ශිවන් කෝහිල් ඉරුක්කු ශිව කෝවිල තිබෙනවා හරිම අවබෝධයෙන් පුතේ ශිව කෝවිල තිබෙනවා ශිව කෝවිල තිබෙනවා ශිව කෝවිල තිබෙනවා ශිව කෝවිල තිබෙනවා හරි
ඊළඟ බණ ශිවා කියනවා සරි අන්නා හරි අයියා සරි අන්නා හරි අයියා ශිවා කියනවා ඊට පස්සේ සරි අන්නා හරි අයියා හරි අයියා හරි බලන්න පුතේ උරෙයාඩල් මූන්රාම් සංවාදය තුන හරිම අවබෝධයෙන් සංවාදය තුන බලන්න පුතේ අසංග සහ තම්මි මල්ලි අතර තමයි සංවාදය ඇති වෙන්නේ වැඩි කතා ඕනේ අපි ඉක්මනටම සංවාදයට ඉවර කරලා අපි පුළුවන් ඉක්මනට මේ පාඩම ඉවර කරගන්න try එකක් දෙමු ලබන සතියේ උඩින්ම try එකක් දෙමු පාඩම ඉවර කරගන්න ඒකට අද උපරිම මහන්සි වෙමු බලමු පුතේ උරෙයාඩලේ මූන්රාම් සංවාදය තුන අසංග අසංක පියමන්ත පීරිස්ත නෑ 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 අසංක සහ මල්ලි අතර ඇති වෙන සංවාදයක් තමයි මෙතන ඇති වෙන්නේ බලන්න පුතේ තම්බි ඉලංගේ වංගි එංගේ යුල්ලදු තම්බි මල්ලි යගමු මල්ලි ඉලංගේ වංගි ලංක බැංකුව කොහෙද තියෙන්නේ මල්ලි ලංක බැංකුව කොහෙද තියෙන්නේ තම්බි ඉලංගේ වංගි එංගේ යුල්ලදු මල්ලි ලංක බැංකුව කොහෙද තියෙන්නේ ලංකා බැංකුව කොහෙද තියෙන්නේ ඊළඟ එක බලන්න තම්බි කියනවා මල්ලි කියනවා පුතේ නේරාහ පොංග නේරාහ පොංග කෙලින්ම යන්න තියාගන්න ඉක්මනට කෙලින්ම යන්න නේරාහ පොංග කෙලින්ම යන්න කෙලින්ම යන්න සන්දිවරුම් හන්දියක් හමු වෙයි හන්දියක් හමු වෙයි සන්දිවරුම් හන්දියක් හමු වෙයි සන්දියක් 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 හමු වෙයි ඊළඟට බලන්න අදෙයියුම් තාණ්ඩි නේරාහත් සෙල්ලුංග බලන්න අදෙයියුම් තාණ්ඩි නේරාහත් සෙල්ලුංග ලියාගන්න පුතේ අදෙයියුම් එයත් තාණ්ඩි නේරාහත් සෙල්ලුංගල් එයත් පසු කර කෙලින්ම යන්න තාණ්ඩි එයත් පසු කර කෙලින්ම යන්න 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 ඊළඟට බලන්න පුතේ ඊළඟට බලන්න පුතේ වංගියේ කානලාම් වංගියේ කානලාම් බැංකුව දැකිය හැකිය කානලාම් දැකිය හැකිය වංගියේ කානලාම් බැංකුව දැකිය හැකිය වංගියේ කානලාම් බැංකුව බංකුව නෙවෙයි බංකුව නෙවෙයි බැංකුව දැකිය හැකිය බැංකුව දැකිය හැකිය ඊළඟට අසංග කියනවා නන්රි තම්බි ස්තුතියි මල්ලි නන්රි තම්බි ස්තුතියි මල්ලි නන්රි තම්බි ස්තුතියි මල්ලි හරි
දැන් පෙළ ගන්න 84 වෙනි පිටුව තව සංවාද දෙකක් තියෙනවා අපි මොන්ටම කරගමු ඉක්මනටම කම්මැලි කමක් නැහැනේ හරිම ලේසි හරිම සරලයි හරියට වැඩේ කරගමු හරි මේ වෙනකන් කතා කරපු මේ සංවාද තුන හොඳටම ෆිට වුණා නම් දාන බලන්න හෑන්ඩ් රේස් එකක් හොඳටම මේ ටික ලියාගෙන කතා කරන් කො ඉක්මනට ඉක්මන් කරන් හරි හරි පුතේ බලන්න 84 වෙනි පිටුව 84 වෙනි පිටුව උරෙයියාඩලේ නාන්ගාම් සංවාදය 4 ඉක්මන් කරමු සංවාදය 4 සංවාදය 4 සංවාදය 4 गीता सहा पद्मावती अतर सिधुवन संवादयक तमाय मेतन तियेन्ने गीता सहा पद्मावती बलन्न पुते गीता बलन्न गीता अम्मा पिरदेश सेहलत्तिक्कु एप्पडी पोरदु अम्मा पिरदेश सेहलत्तिक्कु एप्पडी पोरदु लियागं पुते अम्मे अम्मे अम्मा अम्मा प्रादेशीय लेखम कार्यालय कोहोमद अम्मा प्रादेशीय लेखम कार्यालय कोहोमद अम्मा प्रादेशीय लेखम कार्यालय कोहोमद अम्मा प्रादेशीय लेखन कार्यालय यान्ने कोहोमद हरिम अवबोधयेन වැඩේ කරගන්න हरिम अवबोधयेन अम्मा प्रादेशीय लेखन कार्यालय एप्पडि पोरदु यान्ने कोहोमद यान्ने कोहोमद यान्ने कोहोमद ඊළඟට බලන්න पद्मावती पद्मावती පුතේ මට මතක් වෙනවා අපි ඩිප්ලෝමා එක කරන කාලේ දෙමළ පිළිබඳ කතා කරා අපිට ඉගැන්නුවේ දෙමළ ඉතිහාසය පිළිබඳ ඉගැන්වුවේ පුතේ ඉන්දියාවේ පශ්චාත් උපාධියක් තියෙන ගුරුතුමියක් මිස් කෙනෙක් මේ පත්මාවතී කියන නම ඇහුවම දකුණු ඉන්දියාව තුල පත්මාවතී කුමරියගේ චරිතය පුතේ ලොකුවට කැපී පෙනෙන දෙයක් ඉතාමත්ම ලස්සන රූමත් කාන්තාවක් තමයි පුතේ පත්මාවතී කුමරිය කියලා කියන්නේ දකුණු ඉන්දියාව තුල මේ වෙද්දි මගේ පුතේ චිත්‍රපට ගණනාවක් ඒ කුමරියගේ ජීවිත කතාව අල්ලලා නිර්මාණය කළා කියලා පුතේ චිත්‍රපටි ගණනාවක් ඒ තරමටම දෙමළ සාහිත්‍යය තුල පත්මාවතී කුමරියට හිමිවන්නේ ලොකුම ලොකු ස්ථානයක් ලොකුම ලොකු ස්ථානයක් මේ මේ ඒ කුමරිය නෙවෙයි නමුත් මට පත්මාවතී කියන නම මතක් වුණා මතක්ුණේ අන්නේ ඒක පිළිබඳව. තාමත් ලස්සන සාහිත්‍යයක් තියෙනවා පුතේ දෙමළ භාෂාවට. දකුණු ඉන්දියාව තුල විතරයි පුතේ හරියටම හරියටම දෙමළ සාහිත්‍යය ගැන කතා කරන්න පුළුවන්. ලංකාවේ යාපනය යාල්පාණම් යාපනය තමයි පුතේ දකුණු ඉන්දියාවට සමානම ඒ කියන්නේ 100ට 100ක්ම නැතත් පුංචි වෙනස්කම් ගණනාවක් තියෙනවා පුංචි නෙවෙයි නමුත් දකුණු ඉන්දියාව වගේ තමයි පුතේ යාපනයේ දෙමළ හරිම ලස්සන දෙමළ සංස්කෘතියක් තියෙනවා පුතේ මගුල් ගෙදරක කෙසේ කෙනක් ඉස්සරහ පුතේ පළදාවත් එක්ක තියෙන්නේ මගේ යාපනයේ මිතුරු ගණනාවක් ඉන්නවා යාපනයේ ඒ අයගේ සහෝදර සහෝදරියන් වෙඩින් කියන්නේ ඒ අයගේ සහෝදර සහෝදරියන්ගේ මගුල් දවසට අපිට ෆොටෝ එනවා මම එක මගුල් ගෙදරකට සම්බන්ධ වෙලා තියෙනවා යාපනයේ පුතේ ඒ සංස්කෘතිය පුතේ මාරම ලස්සනයි දෙමළ සංස්කෘතිය කියලා කියන්නේ මාරම ලස්සන සංස්කෘතියක් ඒ ඒ කට්ටියගේ පුතේ මගුල් ගෙදර ඉස්සරහා පුතේ ලස්සන කෙසෙල් කනක් පළදාවත් එක්ක පුතේ කෙසෙල් ගස ගෙනල්ලා ඉඳන්නේ ඒ තරමටම මාර ලස්සනයි
සංස්කෘතිය ශාස්ත්‍රීය ජනකයි මාරම ලස්සන සංස්කෘතියක් තියෙන්නේ අපි ඒක පසුව කතා කරමු දැන් මෙතන පාඩම බලමු පුතේ පත්මාවති මුන්නාල් සෙල්ලුංග ඉදිරියට යන්න ඉක්මන් කරන් ඉදිරියට යන්න ඉදිරියට යන්න සන්ධි ඉරුක්කු සන්ධියක් හමු වෙයි ඉදිරියට යන්න සන්ධියක් හමු වෙයි නැත්තම් හන්දියක් තියෙනවා ආ සෝරි 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 පුතේ මේ අහගන්න මට පොඩක් වැරදුනා සන්ධි ඉරුක්කු සන්ධි ඉරුක්කු කියන්නේ සන්ධියක් තිබෙනවා හන්දියක් හන්දියක් තිබෙනවා හමු වෙයි කියන්නේ පුතේ වරුම් හමු වෙයි වරුම් ඉරුක්කු කියන්නේ තිබෙනවා සන්ධි ඉරුක්කු සන්ධියක් තිබෙනවා අන්න එක පොඩක් හදාගන්න වරුම් කියන්නේ හමු වෙයි මෙතන ඉරුක්කු තියෙන්නේ සන්ධියක් තියෙනවා සන්ධියක් තියෙනවා බලන්න වලදුපක්කම් තිරුම්බි වලදුපක්කම් තිරුම්බි නේරාහ සෙල්ලුංග වලදුපක්කම් තිරුම්බි නේරාහ සෙල්ලුංග ලියාගන්න පුතේ ලියාගන්න වලදු දකුණු පැත්තට හැරි දකුණු පැත්තට හැරි කෙලින්ම යන්න නේරාහ සෙල්ලුංග දකුණු පැත්තට හැරි කෙලින්ම යන්න දකුණු පැත්තට හැරි කෙලින්ම යන්න දකුණු පැත්තට හැරි කෙලින්ම යන්න මුන්නාල් සෙල්ලුංග ඉදිරියට යන්න සන්දිරුක්කු හන්දියක් තියෙනවා වලදු පැත්තෙන් తిරුම්බි නේරාහ සෙල්ලුංග දකුණු පැත්තට හැරි කෙලින්ම යන්න දකුණු පැත්තට හැරි කෙලින්ම යන්න බලන්න පුතේ ඊළඟට ගීත කියනවා නන්රි අම්මා ස්තුති අම්මා නන්රි අම්මා ස්තුති අම්මා නන්රි අම්මා ස්තුති අම්මා හරි ඉක්මන් කරමු නන්රි අම්මා ස්තුති අම්මා නන්රි අම්මා ස්තුති අම්මා ඊළඟට පුතේ ගී ස්තුති අම්මා හරි ඊළඟට පුතේ උරෙයියාඩලේ ඉඳාම් සංවාදය පහ ඉක්මන් කරමු සංවාදය පහ බලන්න පුතේ ශලීම් සහ අයියා ශලීම් සහ මහත්තයා අතර ඇති වෙන සංවාදයක් තමයි මෙතන තියෙන්නේ බලමු අපි ශලීම් අහනවා පුතේ විවේකනන්දා පාඩසාලේ කුප්පෝරදු එප්පඩි විවේකනන්දා පාඩසාලේ කුප්පෝවදු එප්පඩි ලියා ගන්න පුතේ විවේකනන්දා පාසලට යන්නේ කොහොමද විවේකනන්දා පාසලට යන්නේ කොහොමද පාඩසාලේ කු විවේකනන්දා පාසලට යන්නේ කොහොමද මේ අහන්නේ සලීම් සලීම් අහන්නේ බලන්න අයියාගෙන් විවේකනන්දා පාසලට යන්නේ කොහොමද හරිම වැදගත් ඔළුවට දාගන්න විවේකනන්දා පාසලට යන්නේ කොහොමද විවේකනන්දා පාසලට යන්නේ කොහොමද විවේකනන්දා පාසලට යන්නේ කොහොමද ඊළඟට පුතේ අයියා මහත්තයා කියනවා නේරාහ පොංග කෙලින්ම යන්න කලබලයක් නැහැ හරියට වැඩ ටික කරගන්න නේරාහ පොංග කෙලින්ම යන්න නේරාහ පොංග කෙලින්ම යන්න
නේරාහ කොංග කෙලින්ම යන්න කෙලින්ම යන්න බලන්න නාට් සන්දිවරුම් නාට් සන්දි හතරමන් හන්දියක් හමු වෙයි කෙලින්ම යන්න හතරමන් හන්දියක් හමු වෙයි කෙලින්ම යන්න හතරමන් හන්දියක් හමු වෙයි කෙලින්ම යන්න හතරමන් හන්දියක් හමු වෙයි නාට්සන්දිවරු හතරමන් හන්දියක් හමු වෙයි හතරමන් හන්දියක් හමු වෙයි හතරමන් හන්දියක් හමු වෙයි ඊළඟට මුන්නාල් සෙල්ලුංග මුන්නාල් සෙල්ලුංග ඉදිරියට යන්න කලබලයක් නැහැ හරියට මුන්නාල් සෙල්ලුංග ඉදිරියට යන්න මුන්නාල් සෙල්ලුංග ඉදිරියට යන්න මුන්නාල් සෙල්ලුංග ඉදිරියට යන්න ඉදිරියට යන්න ඉන්නුමරු සන්දිවරුම් ඉන්නුම් දන ඔරු ඉන්නුමරු සන්දිවරුම් තවත් එක් සන්දියක් හමු වෙයි ඉන්නුමරු සන්දිවරුම් තවත් එක් හන්දියක් හමු වෙයි තවත් එක් සන්දියක් 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 හමු වෙයි ඊළඟට බලන්න ඉඩදු පක්කම් තිරුම්බුංග ඉඩදු වඩදු කියන්නේ පුතේ වලදු කියන්නේ දකුණු පැත්ත ඉඩදු කියන්නේ වම් පැත්ත ලියාගන්න ඉඩදු පක්කම් තිරුම්බුංග ඉඩදු පක්කම් තිරුම්බුංග වම් පැත්තට හැරෙන්න වම් පැත්තට හැරෙන්න වම් පැත්තට හැරෙන්න වම් පැත්තට හැරෙන්න මං කරා වම් පැත්තට හැරෙන්න වම් පැත්තට හැරෙන්න ඊළඟට බලන්න අයියා ඊළඟට සෝරි ඔතන එන්න ඕන සලීම් කියලා අයියා නෙමෙයි පුතේ සලීම් කියලා එන්න ඕන මං දැන් අච්චු පොතේ ප්‍රින්ටින් ගැටලුවක් බලන්න නන්රි ස්තුති නන්රි ස්තුති නන්රි ස්තුති ඔන්න පුතේ ඔයාලට එපා වෙන්න එපා වෙන්න එපා වෙන්න කියලා පාසල් වල වෙනත් උපකාරක පන්ති වල උගන්වපු දෙමළ විෂය ඔන්න පුතේ ප්‍රියමනාප වෙන විදියට ඔන්න තව ක්‍රියාකාරකමක් අපි ඉවර කරා තාම ඉවර නැහැ බලන්න දැන් 85 වෙනි පිටුව බලන්න පුතේ සොල් අරිමුහම් වචන හඳුන්වා දීම ලියාගන්න තේරුම සොල් අරිමුහම් වචන හඳුන්වා දීම වචන හඳුන්වා දීම සොල් අරිමුහම් වචන හඳුන්වා දීම වලි පාර මුන්නාල් ඉදිරියෙන් ඉඩදු වම වලදු දකුණ සන්දි හන්දිය සාණ්ඩි පසු කර කානලාම් දැකිය හැකිය ඉම්මරු තවත්
එක් නැත්නම් තවත් එකක් හරි දැන් ඔන්න සර් මුලින්ම ඔයාලට කිව්වා පුතේ මේ ක්‍රියාකාරකම ක්‍රියාකාරකම් අංක 4 මේ තියෙන සංවාද ටික හොඳට ඔළුවට දාගන්න කියලා ඒකට හේතුව තමයි පුතේ ඊළඟට මේ ක්‍රියාකාරකම් අංක 5 කරන්න තියෙන්නේ අපිට අන්න ඒ ආශ්‍රයෙන් ගොඩ නැගිච්ච ටිකකින් තමයි බලමු අපි ක්‍රියාකාරකම් අංක 5 අච්චු පොතේ 85 වෙනි පිටුව බලමු පුතේ ආසිරිය රුදවි උඩෙන් සෙවි මඩුප්පෝ ලියා ගන්න ගුරුතුමාගේ උදව් ඇතිව සවන් දෙමු ඉක්මන් කරමු ගුරුතුමාගේ උදව් ඇතිව සවන් දෙමු මං දැන් පන්ති වරුණ ගමන් පුතේ YouTube එකට අපේ මේ වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරන්නම් වෙබ්සයිට් එක හරහා බලන්න පුළුවන් අනිවාර්යයෙන්ම ඒක යාළුවෝ වද පන්තිර සම්බන්ධු නැත්නම් අනිවාර්යයෙන්ම මේ දැනුවත් කරන වෙබ්සයිට් එකට දාලා දෙනවා මං group වල message එකක් දාන්නම් ඒක උඩ ප්‍රශ්නයක් වෙන්නේ නැත බලන්න ආසිරිය රුදවියුඩන් සෙවිමඩු ෆෝම් ගුරුතුමාගේ උදව් ඇතිව සවන් දෙමු ගුරුතුමාගේ උදව් ඇතිව සවන් දෙමු ගුරුතුමාගේ උදව් ඇතිව සවන් දෙමු ඉවර්හල් සෙල්ලුම් මිඩංගලේ කණ්ඩි පිඩිපෝම් කණ්ඩි පිඩිපෝම් ඉවර්හල් මොගුන් යන ස්ථානය ඉවර්හල් මොගුන් යන ස්ථානය කණ්ඩි පිඩිපෝම් සොයා ගනිමු මොගුන් යන ස්ථානය සොයා ගනිමු මොගුන් යන ස්ථානය සොයා ගනිමු හරිම අවබෝධයෙන් වැඩ කරන්න පුතේ ඉතාමත් වැදගත් වෙයි මේ වෙලාවේ කරන දේවල් හරිද මේ වෙන පන්තියක් වගේ නෙවෙයි හරියට ගේමේ ඉඳන් හරියට ලකුණු එක්රැස් කරන්න හරි කණ්ඩි පිඩිපෝම් සොයා ගනිමු ඊළඟට ඉනේප්පෝම් යා කරමු ඉනේප්පෝම් යා කරමු බලන්න ආසිරිය රුදවියුඩන් සෙවිමඩුප්පෝම් ගුරුතුමාගේ උදව් ඇතිව සවන් දෙමු ඉවර්හල් සෙල්ලුම් ඉඩංගලේ කණ්ඩි පිඩිපෝම් මොබුන් යන මොවොන් යන ස්ථානය කණ්ඩි පිඩිපෝම් සොයා ගනිමු ඉනේප්පෝම් යා කරමු හරිම අවබෝධයෙන් බලන්න පුතේ දැන් ඔන්න ඔය වචන ටිකේ තේරුම් ටික තමයි අපි දැන් බලන්න යන්නේ බලන්න මෙතන පුතේ යාර් කවුද ඉක්මන් කරන් යාර් කවුද කරන්නේ යාර් කවුද ඊළඟට මෙන්න මෙතන එංගේ කොහෙද යාර් කවුද මේක එංගේ කොහෙද එංගේ කොහෙද දැන් අපි බලමු මෙන්න මේ යාර් කියන ටිකේ නම් ටික කවුද කියලා පළවෙනි එක ජනනි ලියා ගන්න තේරුම් පළවෙනි එක ජනනි පළවෙනි එක ජනනි අපිට ලබන සතිය පාඩම ඉවර කරගන්න පුළුවන් උඩරිම ට්‍රයි එක දෙමු අපි පළවෙනි එක ජනනි දෙවැනි එක ශිවා දෙවැනි එක ශිවා ශිවා තුන්වෙනි එක ගීතා තුන්වෙනි එක ගීතා හතරවෙනි එක සලීම් හතරවෙනි එක සලීම් සලීම් පස්වෙනි එක අසංග පස්වෙනි එක අසංග පස්වෙනි එක අසංග අසංග දැන් බලන්න එංගේ කියන තීරුව පුතේ යට බලන්න වංගි බැංකුව ඉක්මන් කරලා ලියා ගන්න දවසක් ඕක දරුවේ ඔය වංගි බැංකුව වයන්නට ජයන්න දාලා කිව්ව පන්තියේදී ඒ දරුව ඇත්තටම පුතේ පොඩ්ඩක් අර භාෂාව පිළිබඳ අවබෝධය නැහැ මම කියන්නේ වංගි කියන එකේ වයන්න නැතුව ජයන්න දාලා පන්තියේදී එක්කෙනෙක් කිව්වට දරුවේ කටකාර පොල්ලේ ඉතින් මටක් කරගන්න දෙයක් නැහැ ඉතින් බලන් යද්දී ඒ දරුවට අක්ෂර විඤ්ඤාසය බෑ පුතේ අකුරු කිසිම දවෝවේ නැහැ
ඉතින් බලන් යද්දි ඉතින් ඒකට දරුවට බැලන වැඩකුත් නෑ ඉතින් සහය කරේක හොඳයි නේද බලන්න වංගි බැංකුව ඊළඟට පාඩශාලේ පාසල පාඩශාලේ පාසල පාඩශාලේ පාසල තුන්වෙනි එක කෝවිල් කෝවිල කෝවිල් කෝවිල කෝවිල් කෝවිල ඊළඟට පිරදේශ සේලහම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිරදේශ සේලහම් ප්‍රාදේශීය කාර්යාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පුතේ පිරදේශ සේලහම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අන්තිම එක නූලහම් පුස්තකාලය නූලහම් පුස්තකාලය නූලහම් පුස්තකාලය හරි පුතේ එහෙනම් ඔය ක්‍රියාකාරකම ක්‍රියාකාරකම් අංක පහ ගෙදරදි කරන්න දැන් ගෙදරදි ක්‍රියාකාරකම් ටිකක් කරන්න තියෙනවා හේතුව පුළුවන් දැන් කරන්න සර් අවශ්‍ය මඟ පෙන්වීම දුන්නා අද හරියට මේ අපි හත් වෙනි පාඩම පටන් ගත්තා ලබන සති උපරිම try එක දෙමු මේ පාඩමත් ඉවර කරලා අපි තාලුක් පාඩමකට යන්න හිම කැමති නේද කැමති අය දාන්න බලන්න heart එකක් බලන්න කැමතිද බලමු අපි කට්ටිය නියමයි පාඩම් ටික ඉවර කරගන්න කැමති අන්න ඒක තමයි තියෙන්න ඕන උනන්දුව තියෙනවා නම් අපිට කරන්න බැරි දෙයක් නැහැ මුයන්රාල් වෙල්ලලාම් උත්සාහයෙන් ජය ලැබේ පුතේ හරියට වැඩ ටික කරමු හරි අදරි නම් අපි පන්තිය නැත කරව පුතේ චමල් කොටිතු අපි YouTube channel එක තාම subscribe නොරු කෙනෙක් ඉන්නවා නම් ඒකත් subscribe වල තියාගන්න ඉදිරියේදී වැඩ ටිකක් කරගන්න පුළුවන් වාට හොඳ අදර අපි පන්තිය නැත කරව පුතේ වණක්කම් ආයි බෝවන් මුන්මණි හල්තුනේ තෙරුවන් සරණයි.